මේ දිනවල ඔය ජනමාධ්‍ය හා වෙනත් ප්‍රසිද්ධ මාධ්‍ය බලන අයට පුංචි පුංචි ප්‍රශ්නයක් ඇති යම්කිසි පුද්ගලයේ සතෙක් එක්ක කිසියම් කාමුක සංසර්ගයක් එහෙම කරොත් ඒ සම්බන්ධ නීතිය කොහොමද තියෙන්නේ කියලා මම ඔබට මේ සම්බන්ධව නීත්‍යත්වය බොහොම සරලව පෙන්වන්නම් ඒක තියෙන්නේ ලංකා ධන්‍ය සංග්‍රහය කියන වැරදි ගැන සඳහන් වෙන පොතේ 365 වගන්තිය ඔබ දැන් ඒ වගන්තිය දකිනවා ඒකේ තියෙනවා යම් පුරුෂයෙකු ස්ත්‍රියක හෝ සතකු සමග ස්වභාව ධර්මයට විරුද්ධව කැමැත්තෙන්ම කාමුක සංසර්ගයේ යෙදෙන තැනැත්තෙකුට අවුරුදු 10 දක්වා කාලයක දෙයාකාරයෙන් එක්තාකාරයක බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම් කළ යුතුය ඔහු දඩයකටද යටත් විය යුතුයි කියලා. ඒකෙම ඉදින් පැහැදිලි කිරීම කියන තැන තියෙනවා මේ වගන්තියේ විස්තර කරනු ලැබූ වරදට අවශ්‍ය වූ කාමුක සංසර්ගය ඇති කිරීමට ප්‍රවේශ කිරීම ප්‍රමාණවත් වේ කියලා. මම ඔබට නැවතත් ඒ වගන්තිය පොඩ්ඩක් පෙන්වන්න අවශ්‍යින්ද යම් පුරුෂයෙකු ස්ත්‍රියක හෝ සතකු සමග දැන් ඔබට පැහැදිලි මේ වගන්තිය තුල කාණ්ඩ කීපයක් පෙන්ලා තියෙනවා. එකක් තමයි යම් පුරුෂයෙකු ස්ත්‍රියක හෝ සතකු සමග දැන් ඔන්න ඔබ වගන්තියේ වැදගත් කොටස් ටික දකිනවා. මෙහෙම තිබිච්ච මේ ධනවම් වගන්තිය මේක සංශෝධනයක ලක් වෙනවා. ඒ සංශෝධනය මම ඔබට පෙන්වන්න. ඒක තියෙන්නේ 1995 අංක 22 දරන ධන්නේ සංග්‍රහය සංශෝධන බණුවේ. ඒකේ පැතිසටහනේ තියෙනවා ප්‍රධාන ප්‍රඥප්තියේ 365 වන වගන්තිය සංශෝධනය කිරීම කියලා. දැන් මේ සංශෝධන වගන්තිය මූලික අරමුණ වෙලා තියෙන්නේ ආමදනුමක් නියම කිරීමයි යම් යම් විශේෂ අවස්ථාවල දනුම වැඩි කරන එකයි වන්දි ගෙවන එකයි. ඒක අපිට පෙන්නුවොත් නීතිය හරියට තියෙන විදිය මෙතන තියෙනවා ප්‍රධාන ප්‍රඥප්තියේ 365 වන වගන්තියේ දනුවම් කළ යුතු අතර ඔහු දඩයකටද යටත්වන්නේ යන වචන වෙනුවට ඒ කියන්නේ මුලින් ඔබ දැකපු වගන්තියේ කොටස වෙනුවට සහ දඩයකින් ඔහු දනුවම් කර ලැබිය යුතු අතර ඒ වරද වයස අවුරුදු 18කට වැඩි තැනැත්තක විසින් වයස අවුරුදු 16කට අඩු තැනැත්තක සම්බන්ධයෙන් සිදු කරන ලබන අවස්ථාවක අවුරුදු 10කට නොඅඩු වූද අවුරුදු 20ක් නොඉක්මවන්නා වූද කාලයකට බරපතල වැඩ ඇතිව බන්ධනාගාරගත කිරීමකින් හා දඩයකින් ඒ තැනැත්තාට දඬුවම් කරනු ලැබිය යුතුය. තවද ඒ වරද සිදු කරන ලද්දේ යම් තැනැත්තෙකු සම්බන්ධයෙන්ද ඒ තැනැත්තාට සිදු කරන ලද හානි වෙනුවෙන් අධිකරණය විසින් නිශ්චය කරන ලබන මුදලක වන්දියක් ඒ තැනැත්තාට ගෙවන ලෙස අධිකරණය විසින් ආඥා කරනු ලැබිය යුතුයි කියලා. දැන් මේ වගන්තිය ටිකක් විමසිල්ලෙන් බැලුවොත් මේක තුල ඉතින් කියවෙන්නේ ඔය ටිකක් අර පුරුෂයෝ සහ කාන්තාව ගැන කියලා නම් තේරෙනවා. හැබැයි මේ සංශෝධන වගන්තිය ඇතුලේ අර සතක් කියන වචනේට මුකුත් කර බවක් පේන්න නැහැ. ඉන් පස්සේ මේක අර ඔබ මුලින් දැකපු පැහැදිලි කිරීම තුල තිබුණ දේ නැවතත් පුංචි වෙනසකට ලක් කර තිබෙනවා. ඒ තත්ත්වයේ තියෙන්නේ 2006 අංක 16 දරන දන්න නීති සංග්‍රහය සංශෝධන පනතේ. ඒකේ තියෙනවා 11 වන වගන්තියේ ප්‍රධාන ප්‍රඥප්තියේ 365 වන වගන්තිය පාදයක් වෙන පරිදි මේන් සංශෝධනය කරන ලැබේ කියලා. ඒ අනුව තියෙන්නේ එම් වගන්තියේ පැහැදිලි කිරීම යන වචන වෙනුවට පාදයක් වෙන කොටස ආදේශ කිරීමෙන්. දැන් ඔය ආදේශ කළා තියෙන දේ පෙන්නනවා එම් වගන්තියේ පැහැදිලි කිරීම එකට පසුව පාදයක් වෙන අලුත් පැහැදිලි කිරීම එකතු කිරීමෙන් කියලා. එතන තියෙන්නේ පැහැදිලි කිරීම දෙක හානියන්නට මනෝවිද්‍යාත්මක හෝ මානසික කම්පනයද ඇතුළත් වේ කියලා. දැන් මේ ටිකත් එක්ක ඔබට කියන්න තියෙන්නේ අපේ රටේ නීතිය අනුව ඔය සමහර වෙලාවට සතෙක් එක්ක යම්කිසි කෙනෙක් ඔය කාමක සංසර්ගයක් එහෙම කරොත් රටේ තියෙන දඬුවම් සංග්‍රහය කියන පොත අනුව නම් ඒක නීතිය තුල වරදක් බවට පත් වෙනවා.
හැබැයි තින් පුංචි ප්‍රශ්නමත් වෙනවා මේ වගේ සිද්ධියක් යම් ආකාරයකින් කිසියම් රටක සිද්ධ වෙලා ඔප්පු කර ගැනීමේදී යම් යම් සාක්ෂිමය ප්‍රශ්න මතුවෙන්නේ පුංචි ඉඩක් ඉදින් තියෙනවා මේ වීඩියෝ එක තුල ලංකාවේ හරි වෙන කොහේ හරි රටක ඉන්න කාටවත්ම අංශු මාත්‍රයකින්වත් අගෞරවයක් කිරීමේ අදහසක් හිම නැති බවත් මේ තුල අවංකරමන වන්නේ රටේ පවත්නා නීතිය මොකක්ද ඒ නීති යම් යම් සංශෝධන තියෙනවද කියලා ඔබ දැනුවත් කරන එක බව අවසාන වශයෙන් ඔබට දැනුවත් කරනවා මේ හැම දෙයකම ඊළඟ ප්‍රශ්නේ මතුවෙන්නේ කාට හරි හිතුනොත් එහෙම සත්‍යකුට එහෙම කවුරු හරි ඕන් නැති කාමක සංසර්ගයක් කරලා ඒ වගේ නඩුත් උසාවි එනවද කියලා ඒ ගැන්නම් ඔබට කියන්න තියෙන්නේ ඔව් ඒ වගේ නඩු උසාවි එනවා තියෙන ප්‍රශ්නේ පොඩ්ඩක් ඒ වගේ නඩු එන අවස්ථා ටිකක් අඩුයි